तमन वहन सेव गाहतने किरी में सलसुमा कहती बाबट मिहिन तला रजमा विहाराधिपति पूछ वलवा हेंगुण वेवे दंपरतन हिमियान पसुकिया दा माति हमुवे अनावरण्याक सिदुकला एसं पंदेन विविध पार्श्वयान अदहस देख्वु अतर पार्लिमेंट वेदी द अदहस पालवुना आरक्षक राज्य माते प्रमित भंडार तेन्नकोन ये पार्लिमेंट वेदी प्रकाश याक सिदुकरमें मिहिन तले पुदबी में आरक्षा वट योदा सिटी सियलूम हमुदा निलधारीन इवत कर गैनीमट पियवर गत्ता एसं पंदेन मिहिन तला रजमा विहाराधिपति हिमियान द ये माति हमुवक पवत्तुमें प्रकाश कले तमन वहन से किसी विटकात समस्त हमुदावट अगौरव कले नतिबवात सियलोम निलधारिन इवत कर गेनीम संबंधेन किसी विटकात विरोधे पलकराने नतिबवाई मे सिद्धिय समस्त त्रिविध हमुदावट पोलिसियट सिविल आरस बलकायटवत नेवेई मम मे चोदनाव करे आरक्षा इवत कर गेनीमट गत तीरण्यात समग हमुदा निलधारिन सिय बडु बाहिरादिय दरगिन पुदपिमेन इवत वयन आयुरुदक नट लबुना ब्यातर हमुदाव इवत करगत्तद पोलिस आरक्षाव तवमत लबादी एति बवाय पोलिस माध्य प्रकाशक ज्येष्ठ पोलिस अधिकारी नीतिज्ञ निहालताल दूव यलित तहवरु कले ये दिनेदी पार्लिमेंतुएदी गरु राज्य आरक्षक राज्य अमात्यतुमा सदहन करे एम अमात्यांश यटते तियन युद्ध हमुदाव ए वगेम नाविक हमुदाव सह सिविल आरक्षक देपार्तमेंतुवट अयत मिहिंतला पुदुबिमे राजकार्य योदोला तियन निलधारीन इवत करगन्नवा किन कारणे एतुमा किसिम अवस्थावक සඳහන් කරේ නැහැ පොලිස් නිලධාරීන් ඉවත් කර ගන්නවා කියලා. නමුත් මේ සම්බන්ධව මාධ්‍ය වාර්තා කිරීමේදී හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් කියන දෙගොල්ලම සම්බන්ධයෙන් සඳහන් කරලා තිබුණා. නමුත් එය නිවැරදි නොවේ. ඒ නිසා තමයි අපි නිවැරදි කිරීමක් කරේ පොලිස් මාධ්‍ය කොට්ටාෂයෙන්. පොලිස් නිලධාරීන් මෙහිදී ඉවත් කරගන්නේ නැහැ කියලා. මොකද මේ මාධ්‍යවල පළවෙලා තිබුණු වාර්තාව නිවැරදි කළ යුතු නිසා. මොකද පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ. ඒ වගේම නාවික හමුදා යුද්ධ හමුදා සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක වෙන්නේ රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පොලිස් නිලධාරීන් එම මිහින්තලා පොදුබෙන් ඉවත් කර ගන්නවා කියලා තීරණයක් අරගෙන තිබුණේ නැහැ. ඒ නිසා පොලිස් නිලධාරීන් අදටත් දැනටත් රාජකාරිය යොදවලා තියෙනවා. පොලිස් නිලධාරීන් 25 දෙනෙක් පමණ පොලිස් පරීක්ෂකවරයෙක්, ඒ වගේම පොලිස් පරීක්ෂකවරයෙක්, ඒ වගේම පොලිස් සැරයන්වරු සහ පොලිස් කොස්තාපලවරු සහිත නිලධාරීන් 25 දෙනෙක් අදටත් මිහින්තලා පොදුබිමේ රාජකාරිය යොදවලා තියෙනවා. මේ සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ වුණා. මහින්ද රාජපක්ෂ මැතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ, දිනේෂ් ගුණවර්ධන මැතිතුමත් මේ සභාවේ සිටින මොහොතේ මිහින්තලා පුදබිමේ ගරු නායක ස්වාමින්වන් වහන්සේ ඇත්ත වශයෙන්ම ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රමේ හැම දෙනක් සමග 250ක් පමණ අතිඋතුම් පුදබිම රැකගන්නට ආරක්ෂා කරන්න ලොකු වැඩකටයුත්තක් කරා. සිවිල් ආරක්ෂක ශේෂ්ත්‍රයේ සහ පොලිසියේ නිලධාරීන් කිහිප දෙනෙක් හඳුනා නොගත් පුද්ගලින් දෙපළක් අල්ලගෙන තියෙනවා. ඒ අයව පොලිසියට බාර දීලා පරීක්ෂණ කටයුතු කරගෙන යනවා. එහෙම නැතු මේ ස්වාමින්වන් වහන්සේ මේ අල්ලගත්තු දෙන්නෙක් නෙමෙයි. ඒක පිළිබඳ පරීක්ෂණ පවත්වලා සත්‍ය සොයනවා වෙනුවට රජයේ අරගෙන තියෙන පියවරක් ඒ පුදබිමේ හිටපු 250ම ඉවත් කරන්න. ඒක හරි අසාධාරණයි. ඒක වැරදි. පක්ෂනායක තමයි ඊයේත් අපි කාලනේදී විනාඩි 12ක් විතර නාස්ති කරා. පොඩ්ඩක් ඉන්නකෝ. මම ඊයේත් ඉල්ලීමක් කරා ආරක්ෂක ඇමතිතුමාගෙන්. මම ඉල්ලීමක් කරනවා නීතිය හා සාමය සම්බන්ධ පබ්ලික් සෙකියුරිටි සම්බන්ධ ගරු මන්ත්‍රීතුමාගෙන්, ගරු ඇමතිතුමාගෙන් කරුණා කරලා මේ નિયમિત ආරක්ෂාව ආපහු ලබා දෙන්න. මිහින්තලේ පුදබිමේ මේ 252ම ආරක්ෂක කටයුතු වල නෙවෙයි නිරත වෙලා හිටියේ. මේ 252 දෙනා ඉවත් කර ගැනීම නිසා පන්සලේ පුදබිමේ ආරක්ෂාවට කිසිම හානියක් බාධාවක් නැහැ. ආරක්ෂාව සැපුවේ පොලිසියෙන්. පොලිසියේ දැනටත් 30ක පමණ ප්‍රමාණයක් ඒ ස්ථානයේ ඉන්නවා. ඒකේ කිසිම ඉවත් කිරීමක් කරලා නැහැ. පුදබිමේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා පොලිසිය බාර අරගෙන තියෙනවා. අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකට හමුදාව හෝ වෙනත් කාරණ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලංකාවට වැඩම කළ පින්බිම මිහින්තලේ පුදබිම එදා දේශපාලනික වශයෙන් මොන මතිමතාන්තර තිබ්බත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විදියට ඒ පුදබිම සංස්කරණ කටයුතු වලදී දේශපාලනය හෝ නායක හාමුදුරුවෝ දරන මතය පැත්තක තියලා ඒ කටයුතු සම්බුද්ධ ශාසනයේ සංකේතය වෙච්ච මිහින්තලේ පුදබිමේ සිද්ධ කරා. එහින් දැන් අද වෙනකොට ඒ සංවර්ධන කටයුතු කරපු හමුදාව ඉවත් කළා තියෙනවා. මේ සම්බන්ධව ඇතරම මේ සංවර්ධන කටයුතු නතර නොකර ඉදිරියට ගෙනියන්න කටයුතු කිරීම පිළිබඳව අත් මං ඉල්ලා සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.